පන දුද්දසං පරේසං සෝ වඤ්ඤානි ඕපුනාති යත්හා මුසං අත්තනෝ පන ඡාදීති කලින්ව කිතවා සතෝ මේක තමයි ඒ උතුම් ගාතහ ධර්මය අඤ්ඤේසං වඤ්ඤං සුද්දසං අනුන්ගේ වැරදි දකින එක හරි පහසොයි නමුත් අත්තනෝ පන දුද්දසං තමන්ගේ අඩුපාඩු දකින එක හරි අමාරුයි පරේසං සෝ වඤ්ඤානි ඕපුනාති යත්හා මුසං හරියට උස් තැනකට ගිහිල්ලා වී ටිකක් පොළලා බොල් ටික අයින් කරලා පෙන්වනවා වගේ අනුන්ගේ වැරදි බොහොම පහසුවෙන් පෙන්වන්නට පුළුවනි. හැබැයි තමන්ගේ වැරදි සංගවා ගන්නවා හරියට කුරුළු වැද්දෙක් අතුකොළ වලින් ශරීරය වසාගෙන කුරුල්ලන්ව රවටනවා. මේක පඳුරක්සේ ගහක්සේ පේන්න සලස්වල කුරුල්ලන්ව රවට්ටාගෙන නඩයම් කර ගන්නවා වගේ තමන්ගේ වැරදි සංගවා ගන්නවා. මේක තමයි පුදුම් ධනමනෙහි ස්වභාවය ජන මනසෙහි ජන විඥානෙහි ස්වභාවය මේ ස්වභාවය අපි ප්‍රහාණය කළ යුතුයි මේ ස්වභාවයේ හොඳ තත්වයක් නොවන බව බුදුරජාණන් වහන්සේ වදාළා න පරේසං විලෝමානි න පරේසං කතා කතා අත්තනාව අවෙක්කෙහිය කතානි අකතානිච තමන් කළ නොකළ දේ ගැන සොයා බැලීම හොඳයි අනුන් කළ කී දේ නොකළ නොකී දේ ගැන සොයන්නට කාලය යොමු කළොත් එමගින් අපේ හිත්වල ද්වේෂය ඇතිවෙනවා කෙලෙස් ඇතිවෙනවා වෛරය තරහව ඇතිවෙනවා ඒක හොඳ තත්වයක් නෙවෙයි මනස තුවාල වෙන්නට ඉරිතලන්නට එය හේතු භූත වෙනවා එනිසා තමන්ගේ වැරදි ගැන හොයා බලා තමන්ගේ ජීවිතය තමන්ගේ හද සන්තානේ පාරිශුද්ධියට පත් කර ගැනීමයි මේ උදාරතර ධර්මයේ අරමුණ වන්නේ බුදු සිරිමුව මඬලින් දේශනා කොට බදාළ පින්වතුනි මේ උතුම් ගාථා ධර්මයේ දේශනා කිරීම සඳහා හේතු භූත වූ සිදුවීම ටිකක් දිග කතාවක්. නමුත් අද මේ ධර්ම දේශනාවේදී අපි හැම දෙනාටම මිහිරි දහම් සංඥා හදවතට ඇතුළු කරගන්න මේ බණ කතාව බොහොම උපකාර වන නිසා මේ වෙලාවේ කෙටියෙන් නමුත් සිහිපත් කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ මිහිරි දේශනාව සිද්ධ කළේ භද්දිය නගරයේ ජාතියා කියන වනාන්තරයේ වැඩ ඉන්න කාලේ මෙන්ඩක කියන මහ සිටුතුමා අරමුණු කරගෙනයි. භද්දිය නගරය බොහෝ භික්ෂුන් වහන්සේලා වැඩ හිටපු නගරයක්, ජාතියා වනය රහතන් වහන්සේලා වැඩ හිටපු වනාන්තරයක්. ඉතින් බුදුරජාණන් වහන්සේ අංගුත්තරාප කියන ඒ ගම් ප්‍රදේශයේ චාරිකාවේ වඩින කාලේ තමයි මේ භද්දිය නගරයට වඩින්න තීරණය කළේ. ඒකට හේතුවක් තියෙනවා. මෙන්ඩක මහ සිටුතුමා, එතුමාගේ භාර්යාව වන චන්දපදුමා දේවිය, පුතණුවන් වන ධනංජය සිටුතුමා, ලේලිය වන සුමනා දේවිය, එවැගේම මිනිබිරිය වන විසාකා, එවැගේම ඔවුන්ගේ පවුලේ සමීපම සේවකයෙක් වන පුන්න කියන ඒ දාසයා මේ හැමදෙනාටම සෝතාපන්න වීම පිණිස පින පෑදිලා තියෙනවා කියලා දැකලයි සැබවින්ම භාග්‍යවතුන් වහන්සේ භද්දිය නගරයේ ජාතියා වනයේ වැඩ වාසය කළේ. ඉතින් මෙන්ඩක සිටුතුමාට අහන්න ලැබුණා ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වැඩම කළා කියලා. ඉතින් මේ මෙන්ඩක සිටුතුමා බොහොම ප්‍රසිද්ධ සිටුවරේ. මෙන්ඩක කියන නම ලැබුණේ කොහොමද කියලා අපිට මේ උතුම් ධර්ම කතාවේ උගන්වනවා. තස්සකිර පච්චම ගේහි අට්ඨකරී සමත්තේ ඨානි හත්ති අස්ස උසභප්පමාන සුවන්න මෙන්ඩක පඨවින් බින්දිත්වා පිට්ඨියා පිට්ඨෙන් පහරමාන උට්ඨහින්සු. ඉතින් මේ සිටුතුමාට මහා විශාල සම්පතක් ලැබිලා තිබුණා. පච්චම ගේහ කියන්නේ ඒ සිටුතුමාගේ සිටුමැදුරේ පිටුපස කොටසේ අට්ඨකරී සමත්තේ ඨානි අටකරීසයක් පමණ ප්‍රදේශයේ ඇතකුගේ උස ප්‍රමාණය, අසුවෙකුගේ උස ප්‍රමාණය, වෘෂභයෙකුගේ උස ප්‍රමාණය, පත්තරම් පාට මෙන්ඩකයන් නැත්තම් එළුවන් මේ මහා පොළව පලාගෙන මතු වුණා. ඒ කියන්නේ රත්තරන් එළු රූප තුනක් මතු වුණා මේ මහා පොළව පලාගෙන. ඔබ හිතලා බලන්න. එතකොට ඒක එළුවෙකුගේ ශරීර ප්‍රමාණය, ඇතකුගේ ප්‍රමාණය, අනෙක් එළුවගේ ප්‍රමාණය අශ්වයෙකුගේ උස ප්‍රමාණය, අනෙක් එළුවගේ ප්‍රමාණය වෘෂභයෙකුගේ නැත්තම් ගවයෙකුගේ ප්‍රමාණය, පිට්ටියා පිට්ටින් පහරමාන උට්ටහින්සු පිටෙන් පිට සමීප වන ස්පර්ශ වන ආකාරයෙන් තමයි මේ පහළ වුණේ. මහ පොළොව පලාගෙනයි පැන නැගුණේ. එමගේම තේසම් මුඛේසු පංචවන්නානං සොත්තානං ගෙන්ඩුකා පක්කිතා හොන්ති. ඒ හැම එළුවෙකුගේම කට ඇතුලේ පස්වරණ නූල් වල ඇමිණු පන්දු නැත්තම් බෝල වගේම ඇතුල් වෙලා තියෙනවා. ඒ සිටුතුමාටයි, සිටුතුමාගේ පවුල් වලටයි, ප්‍රදේශවාසීන්ටයි වස්ත්‍ර, ඊළඟට
රන්රිදි මසුකහවනු ජිතෙල් වෙඩරු මී පැණි නිම අවශ්‍යමච්ච වෙනාවට අර පස්වාර්ණ නූලේ ඇමිනිල්ලා තියෙන අර පන්දුටික අර එළුවන්ගේ කටින් අයින් කරන්න ඕනි. අයින් කලාට පස්සේ ඒකස්සාපි මෙන්ඩගස මුකතෝ ජම්බුද්දීප වාසීනම් පහෝනකං. එක එළුවෙකුගේ මුයින් මුළු ජම්බුද්දීප වාසී සියලු දෙනාටම ප්‍රමාණව ගිතෙල් වෙඩරු මී පැණි බස්තර ඇන් පැළඳුම් ඒවගේම රන්රිදිී මසු කහවනු මේම පිට වෙනවා. භාජනවලට පුරවගන්න තමයි තියෙන. පින්වතුනි මේක මේ මහා පොළොව සිද්ධ වෙච්ච පරම සත්‍ය සිදුවීමක්. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ කාලේ. අන්න ඒ නිසා තමයි මේ සිටුතුමාට මෙන්ඩක සිටුතුමා කියන නම ප්‍රකට වුණේ. සංසාරේ කරපු පින් බලයටයි මේ හැම වස්තුවක්ම පහළ වෙන්නේ. කල පින් නැත්තන්ට මේ වස්තු මෙහෙම පහළ වෙනවා. බලන්න මහා පොළොවක් පලාගෙන රත්තරන් එළු රූප මතු වෙන එළු රූප වලින් අවශ්‍ය කරන සීනි දේ ලැබෙනවා. මොකක්ද මේ පුණ්‍ය ඉර්ධිය පින්වතුනි? මේකට කියන්නේ පුණ්‍ය ඉර්ධිය කියලා. පින්වතුන්ට එහෙම ඉර්ධි පහළ වෙනවා. මේ මෙන්ඩෙන් සිරිතුමාට එහෙම පහළ වුණා. ජෝතිය සිරිතුමාට පහළ වුණා. ඒ පුණ්‍ය ඉර්ධි සංසාරේ බුදුපසේ බුදු මහරහත් උතුමන්ට නොමසුරුව නොපැකිලිව උද්‍යෝගයෙන් උනන්දුවෙන් නොකා නොබී දන් දීලා මේ පුණ්‍ය ඉර්ධියන් ලබන්නේ. එතකොට මේ වගේ කාලෙක නම් මෙහෙම පුණ්‍ය ඉර්ධියන් තියෙන කෙනෙක් ගැන අපිට අහන්න ලැබෙන්නේ නැහැනේ. නමුත් ඒ කාලේ එහෙම පුණ්‍ය ඉර්ධීන් තිබුණාය මේ මහා පොළොව ජීවත් වුණා. කිම් පනස්ස පුබ්බ කම්ම. මොකක්ද මේ මෙන්ඩක සිරතුමාගේ පෙර පින? විපස්සී බුදුරජාණන් වහන්සේගේ කාලේ මේ මෙන්ඩක සිරතුමාගේ නම තමයි අවරෝජ. අවරෝජ කුමාරයා. මේ අවරෝජ කුමාරයාට මාමණ්ඩි කෙනෙක් හිටියා. මාමණ්ඩිගේ නම අවරෝජ. ඉතින් මේ මාමණ්ඩි ඒ විපස්සී බුදුරජාණන් වහන්සේට සුවඳ කුටියක් හදන පූජා කරන්න වැඩ ආරම්භ කළා. තමන්ගේ මාමණ්ඩි සුවඳ කුටියක් හදනවා. ඉතාම දර්ශනීය ආකාරයෙන් සුවිශාල ධනස්කන්ධයක් පරිත්‍යාග කරමින් ඉතින් මේ අවරෝධ කියන පුතණුවන් තමන්ගේ මාමණ්ඩි ළඟට ගිහිල්ලා අහනවා මා තුල උභෝපි සහේම කරෝම මාමේ අපි දෙන්න එකතු වෙලා මේ සුවඳ කුටිය හදලා පූජා කරමුද? නමුත් මාම කැමති වුණේ නැහැ. අහං අඤ්ඤේහි සද්ධින් අසාධාරණං කත්වා ඒක කොම කනිස්සාමි මම කැමති නැහැ කවුරුවත් හවුල් කරගන්න පුතණුවනි. මම කැමති තනියම මේ පින්කම කරගන්න. ඉතින් පුතා එතනින් නතර වුණේ නැහැ. පුතා කල්පනා කළා ඉමස්මින් ඨානේ ගන්ධ කුටියා කතා ඉමස්මින් නාම ඨානේ කුංජරසාලං නාම ලද්දුන් වටදී මගේ මාමණ්ඩි මෙතන සුවඳ කුටියක් හදනවා. බුදුරජාණන් වහන්සේට වැඩ ඉන්න බුදුරජාණන් වහන්සේට දම් දෙසන්නට ශාලාවක් මම හදන්න ඕන, ධර්මශාලාවක් හදන්න ඕන, කුංජරසාලාවක් හදන්න ඕන කියලා ඔහු කල්පනා කරා. කලකිරුණේ නැහැ. මාමණ්ඩි සමග තරහ වුණේ නැහැ. වනාන්තරයෙන් අවශ්‍ය කරන දවදඬු අරගෙන ඇවිල්ලා තාම දර්ශනීය දැන් ශාලාවක් හදන කුංජර ශාලාවක්. ඒ හැම කණුවකම රත්තරන් ඔබ්බවලා, මැණික් ඔබ්බවලා, මුතු ඔබ්බවලා, සත්‍රුවන් ඔබ්බවලා තමයි මේ විශාල ශාලාව ප්‍රකෝටි ගණනක ධනයකින් දැන් හදන්නේ. ඒ කාලේ තියෙන මහා විශාල රාජ මන්දිරයක් වගේ ශාලාවක් දැන් ක්‍රමානුකූලව හැදුවා. එහි ඇති අලංකාරය වචන වලින් විස්තර කරන්න බෑ. අත්තරණින් සරසලා, රිදියෙන් සරසලා, මුතුමිනෙන් සරසලා, සත්‍රුවනින් සරසලා, වටිනා කම්බිලි වලින් සරසලා, උඩුවියන් වලින්, පාවඩ වලින් සරසලා, ඉතින් බොහෝම ලස්සනට සරසලා තියෙනවා. ඒ රතන මණ්ඩපයක් හැදුවා ඉන්න අනතුරුව බුදුරජාණන් වහන්සේට මැද වාඩි වෙලා ධම් දේශනා කරන රතන මණ්ඩපයක්. ඒ රතන මණ්ඩපයේ පාදයන් ඝන රත්ත සුවන්නම ඉතාම ඝන රන් වලින් තමයි හැදුවේ. එහෙම හදලා ඒ මණ්ඩපයේ ධර්මාසනයේ පාද හතර තියෙනවනේ. ඒ පාද හතර පිහිටන තැනින් රත්තරණින් මෙන්ඩකයන් නැත්තම් එළු රූප හදලා, රත්තරන් එළු රූප හදලා ඒ පාද පිහිටන තැනින් තැඹුවා. මෙම විශාල එළු රූප රත්තරණින් හැදුවේ කෝටි ගාණක් වටිනවා එක එළු රූපයක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ සිරිපා තබන පාපුටුව තියෙනවනේ. අන්නේ පාපුටුව ළඟත් රත්තරන් එළු රූප දෙකක් තිබුවා. දැන් ආසනයේ වටේ එළු රූප හතරයි, පාපෝටුවට එළු රූප දෙකයි. ඒ වගේම තවත් එබඳු වූම එළු රූප හයක් රත්තරණින් හදලා අර මුළු දම්සභා මණ්ඩපේම ආවරණය වනසේ තැබුවා. දැන් මේ කාලේ ඔය අත්රූප එහෙම තියන්නේ මංගල අවස්ථාවල, ඒ වගේම ධර්ම දේශනා කරන තැන්වල එහෙම තියලා සනසන්නේ. අන්න ඒ වගේ රත්තරණින් හදපු එළු රූප තමයි එදා මේ මෙන්ඩක සිරිතුමා ඒ විපස්සී බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පූජා කළේ. මේ ශාලාව පින්වතුනි කෝටි ගාණක් වටිනවා. එක මැණික් ගලක වටිනාකම මෙතකයි කියන්න බෑ. ඉතින් මෙහෙම කරලා දැන් මේ අවරෝජ නම් වූ කුමාරයා විපස්සී බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා.
එපස්සේ බුදුරජාණන් වහන්සේ 68000ක් භික්ෂූන් වහන්සේලා සමග මේ ශාලාවට වැඩියා. එහෙනම් 68000කට ඉන්න පුළුවන් ශාලාවක්. ඔබ හිතලා බලන්න. කොච්චර සුවිශාල ශාලාවක්ද? මේ ශාලාවේ බුදුරජාණන් වහන්සේ ඇතුළු 68000ක් මහා රහතන් වහන්සේලාට චත්තාරෝ මාසේ දානන් දත්වා මාස 4ක් දන් දුන්නා. මුන්න පිනක්ම කරගෙන තියෙන. මාස 4ක් දන් දීලා අවසාන දවසේ තුන් සිවුරු පූජා කළා. අලුතෙන්ම පැවිදි වෙච්ච නවක භික්ෂුවටත් ලක්ෂයක් වටිනා සිවුරු ලැබුණා. එහෙනම් හිතලා බලන්න කොහොම දානයක් දීලා තියන්නේ පින් බලයට පින්වතුනි. මහා පොළොවක් පලාගෙන එළු රූපමත් වෙනවා කියන එක පුදුමයක් නෙමෙයි. ඉතින් මේ විදිහට විපස්සේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මහා පින් කරගෙන ඒ ජීවිතයෙන් පස්සේ දිව්‍ය ලෝකෙ ඉපදුනා. ඉතින් ක්‍රමානුකූලව දිව්‍ය ලෝකේ නැවත මනුස්ස ලෝකේ කවදාවත් දුගතිය වැටෙන්නේ නැහැ. උපනුපන් ජීවිතවල මේ මහා කල්ප 90ක පුරාවට කවදාවත් දුගතිය ගියේ නැහැ. උප්පත්ති වාර අසංකේයයි අප්‍රමේයයි. මේ මහා කල්ප 90ක තුල. නමුත් කිසිදාක දුගතියක් නැහැ අර පින් බලේ. එනිසා අප්‍රමාදීව පින් කරගන්න පින්වතුනි. ඉතින් මේ විදිහට පින් පුරාගෙන ඇවිල්ලා මේ මහා භද්‍ර කල්පයේ මුල් යුගයේ බරණැස් නගරේ මහා භෝගයති කුලයක ඉපදුනා. නම තමයි බරණැස් සිටුතුමා. ඉතින් මේ සිටුතුමා එක දවසක් රජතුමාට උපස්ථාන කරන්න යනකොට රජතුමාගේ පුරෝහිත බමුණා මුණ ගැහුණා. මුණ ගැහිලා අහනවා කිං ආචාර්ය නක්හත්ත මුහත්තං උපධාරේත. ආචාර්යයන් වහන්සේ අනාගතය ගැන අනාවැකි හැම මොකොත් ඔබ විමසා බැලුවද? ඔව් මම විමසා බැලුවා. මොකක්ද මේ ජනපදයට මේ රාජ්‍යයට ඉදිරි වර්ෂ කිහිපය තුළ සිද්ධ වෙන දේ? අන්නේ වෙලාවේ පුරෝහිතයා කියනවා ජාතක භයං සෙට්ටි සිටුතුමනි දුර්භීක්ෂ බයක් එනවා තව අවුරුදු තුනකින්. ඊතෝ තින්න සංවත්තරාණං අච්චේන තව අවුරුදු තුනකින් මේ බලවත් බිය ඒකාන්තයෙන් ඇති වෙනවා. අන්නේ කැහුව කවුද? අර සිටුතුමා. දැන් සිටුතුමා මේ පණිවිඩය අහුවට පස්සේ මොකද කළේ? කසිකම්මං කාරෙත්වා වෙනදට වඩා අතිරේක වශයෙන් විශාල බෙල්ලායවල් අස්සයන් දෙව්වා. අස්වන්දලා දැන් ඔය රන් රිදී මසු කහවණු වගේ ධනයන් තියෙනවනේ ඒ හැම එකකින්ම ගත්තා ධාන්‍ය. මොනවද? වී ගත්තා, මුං ගත්තා, ඒ වගේ මේ ධාන්‍ය වර්ග, තල, උඳු, මෙනේරි, කුරක්කන් මේ වගේ දේවල් අරගෙන අඩ්ඩ තේරසානි කොට්ට සතානි අටුකොටු 1250ක් පිරෙව්වා. ඒ අටුකොටු 1250ම වී වලින් පිරෙව්වා. තවන් ධාන්‍ය වර්ග පිරෙව්වා. ඉතින් මේ කෝෂ්ඨාගාර ප්‍රමාණවත් නොවුනට පස්සේ මුට්ටිවල, හට්ටිවල, ඒ වගේම මේ ධාන්‍ය වර්ග පිරෙව්වා. පුරවල මහ පොළොවේ බලවල් හාරලා තැම්පත් කළා ආරක්ෂා සහිතව. ඉතින් තවත් ධාන්‍ය ඉතුරු වුණානේ. අන්න ඉතුරු වෙච්ච ටික මොකද කළේ? මැටිත් එක්ක අනලා බිත්තිවලට ආලේප කරා. මැටිත් එක්ක අනලා බිත්තියේ ආලේප කරා. දැන් මේ ධාන්‍ය වර්ග. එතකොට මුළු සිටුමැදුරේ බොහෝ බිත්තිවල තියෙන වී ආලේප කරලා මැටිත් එක්ක අනලා මිශ්‍ර කරලා. ඉතින් ওই විදිහට දැන් සූදානම් වුණා මේ දුර්භීක්ෂ බයට මුහුණ දෙන්න. ඉතින් අර කිව්ව වගේ මාර පුරෝහිතතුමා වර්ෂ 3-4ක් යනකොට ඉතාමත්ම බලවත් නියන්සායක් ආවා. දුර්භීක්ෂ සමයක්. වෙහි වැටුනේ නැහැ. ගොවි තැන්පත් පාළුණා. වදිය පාරවල් ඉඳලා ගියා. මහ පොළොවේ ඉරිතැළුවා. ගහකොළ මැලවුණා. අස්වැන්නක් නැති වෙලා ගියා. ඉතින් ඒ හැම පැත්තකින්ම දැන් මිනිසුන්ට කන්න බොන්න නැති වුණා. දැන් ඉතින් බොහෝම අමාරුවෙන් තමයි බොහෝ දෙනා ජීවත් වෙන්නේ. දැන් මෙතුමා මහා සිටුවරයෙක්. ඉතින් සිටුතුමාටත් ඒ නියන්සාය හැම බලපෑවනම් සාමාන්‍ය මිනිසුන්ට කොහොම බලපාන්න ඇතිද? පින්වතුනි මේ කතාව හොඳින් සමන් දෙනකොට ඔබට දැනගන්න පුළුවන් මේ හිතක පහළ වෙන පිවිතුරු චේතනාවල බලය. ඉතින් දැන් ඔන්න නියන්සාය ආවට පස්සේ අර ධාන්‍ය වර්ග ටික ටික ගෙවිලා ගියා. දැන් විශාල පිරිසකුත් ඉන්නවා, සේවකයෝ වැඩ කරන අය. ඉතින් අටුකොටු 1250ක් තිබුණාට මොකද වැඩි කාලයක් යන්න කලින් ඒවා ටික ටික අහබර වෙලා ගියා. දැන් වපුරන්න බෑ, වහින්නේ නෑ, සීසාන්න බෑ, ගවයන්ට තනකොළ නෑ. හැම පැත්තෙන්ම මේ මිනිස්සු අසරණ වෙලා ඉන්නේ. ඉතින් දැන් අර විශාල අටුකොටු ප්‍රමාණයක් අවසන් වුණාම පරිජනයා ආමන්ත්‍රණය කළා කියනවා. ගච්ඡතේ තාතා පබ්බත පාදං පවිසිත්වා ජීවන්තා සුභික්ක කාලේ මම සන්තිකං ආගන්තුකාම ආගත්‍යත අනාගන්තුකාම තත්ථ තත්ථේම ජීවත. මහසිරතුමා තමන්ගේ පරිජනය අමතා කිව්වා, දරුවනි නුඹලා කිසියම් වනාන්තරයකට ඈත ප්‍රදේශයකට හිමාල වනාරණ පැත්තට ගිහිල්ලා ජීවත් වෙන්න. මොකද දැන් මට බෑ නුඹලාට කෑම බීම දෙන්න. දැන් මමත් බොහොම
දුප්පත් භාවයට පත් වෙලා අටකොටු ඔක්කොම හිඳිලා ගිහිල්ලා තියෙන්නේ. දුර්භේක්ෂ කාලය අවසන් වුණොත් නැමත මගේ ළඟට එනවා නම් එන්න නැත්තම් එහෙම ජීවත් වුණාට කමක් නැහැ කියලා ඔන්න දැන් විශාල පරිජනනය ප්‍රමාණයක් පිටත් කරලා යවන්න තීරණය කළා. ඉතින් ඒ හැම දෙනාම හඬමින් වැළපෙමින් සිරිතුමාට වන්දනා කළා සමාව අරගෙන සත් දවසක් සිරිතුමාත් එක්ක ඉඳලා යන්නට ගියා. නමුත් මේ සිරිතුමා ළඟ කීප දෙනෙක් නතර වුණා. කවුද? තමන්ට උපස්ථාන කරන පුන්න කියන දාසයා ගියේ නැහැ. මම සිරිතුමාත් එක්කම ජීවත් වෙනවා. එවැගේම සිරිතුමාගේ භාර්යාව ගියේ නැහැ. සිරිතුමාගේ පුතණුවන් ගියේත් නැහැ. සිරිතුමාගේ ලේලිය ගියේත් නැහැ. මේ කියන පස් දෙනාම දැන් නතර වුණා. සිරිතුමා ඇතුළු මේ පස් දෙනා ඒ භූමියේම නතර වෙලා අර මුට්ටිවල හට්ටිවල දාලා මහ පොළවේ යට කරලා තිබුණනි වී වර්ගය වී මුං යට ආදී දේවල්. ඉතින් දැන් මේවත් ටික ටික අරගෙන දැන් බොහොම අර පරිස්සමට ව්‍යාපිහාගෙන අනුභව කරනවා. දැන් ඉතින් කාලෙ ගෙවිලා ගියා. දැන් අවුරුදු ගාණක් මේ නියන්සෑය පැවතුණා. අර විශාල ධන අටු කොටු සිඳී යන මට්ටමට මේක බොහොම බලවත් නියන්සමයක් බවට පත් වුණා. දැන් ක්‍රමානුකූලව පොළවේ යට කරලා තිබුණ ඒ ධාන්‍ය මුට්ටි ගොඩගත්තා. ඒවත් දැන් අවසන් වුණා. දැන් කර කියා ගන්න දෙයක් නැහැ. දැන් මොකද කරන්නේ? අර බිත්තිවල වී ආලේප කරන්න තියෙනවානේ මැටිත් එක්ක මිශ්‍ර කරලා. අන්නේ මැටි ටික ටික අරගෙන ඒවත් දිය කරලා තෙමලා ඒ වී ටික වෙනම ගරා ගන්නවා. ගරාගෙන ඒයින් ලැබෙන බතකින් තමයි දැන් ජීවත් වෙන්නේ මේ පස් දෙනාම. දැන් කොහොම හරි කාලෙ ගෙවිලා ගියා පින්වතුනි. බලන්න අර ඒ කාලේ විපස්සී බුදුරජාණන් වහන්සේ ඇතුළු 60,000ක් මහා රහතන් වහන්සේලාට දන් දීපු කෙනෙකුටත් මේ වෙච්ච දේ. එනිසා අපිට කොහොම වෙන්න පුළුවන්ද මේ සසර ගමනේ? කාල විපත්ති ඇති වුණාම ඒ වගේ තත්වයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කල පින් ඇති අය පවා අපහසුතාවයන්ට පත් වෙනවා. සංසාරේ ආදීනම වුණු තමයි. ඉතින් දැන් බිත්තිවල ආලේප කරලා තියෙන මැටි මිශ්‍ර ආලේප කරලා තියෙන වී ටිකක් දැන් ගෙවි ගෙවි යනවා. ඉතින් ඒ සිරිතුමාගේ භාර්යාව අවසාන වී ටිකක් ගරලා ගත්. මැටි හොදලා මැටි අයින් කරලා ගල් වැලි අයින් කරලා ඒ වී ටික ගරලා ගත්තා. ගරලා අරගෙන දැන් ඒ වී ටික කෙටුවා. කොටලා එකම හාල් නැලියක් හදාගත්තා. දැන් ඒ හාල් නැලිය තමයි මේ සිටුමැදුරේ තියෙන එකම සම්පත. වෙන කිසි දෙයක් නෑ දැන් අනුභව කරන්නට. ජාතක කාලේ චෝරා බහූ හොන්ති. මේ දුර්භීක්ෂ කාලේ හොරහතුරු වැඩිනේ. එනිසා මේ සිටු දේවිය මොකද කළේ? ඒ හාල් නැලිය සොරබිය නිසා එක්තරා මල්ලක දාලා කට වහලා මහ පොළවේ හාරලා තිව්වා. දැන් ඉතින් අවසාන දවස් කීපේ යන්නේ ආහාර ගෙවි ගිහිල්ලා සිරිතුමා රජමැදුරට ගිහිල්ලා රජතුමාට උපස්ථාන කරලා එන ගමනේ දැන් නිවසට ආවා. ඇවිල්ලා කියනවා භද්දේ ධාතෝමි අත්ථී කිංචි. දැන් උදේ පාන්දර ගියේ රජතුමාට උපස්ථානෙට ගිහිල්ලා සිරිතුමාගේ මාලිගාවට ආවා. සාමාන්‍යයෙන් උදේ 7-8 වෙනකොට වගේ එන්නේ නැති. ඇවිල්ලා කියනවා දේවියට සොඳුරිය මට දැන් හොඳටම බඩගිනි ආහාරයක් මොකුත් නැද්ද? ඉතින් මේ දේවියත් බොහොම කාරුණික දේවින් වහන්සේ නමක්නේ. නෑ කියලා කිව්වේ නෑ. ඒකා තණ්ඩුල නාලි අත්ති සිරිතුමනි එක හාල් නැලියක් තියෙනවා කිව්වා. කොහෙද ඒ හාල් නැලිය? චෝර භයේන මේ නිකනිත්වා ඨපිතා. නැත සොරුන්ගෙන් වන උපද්දව සලකලා මම මහ පොළවේ යට කරලා තිව්වා ආරක්ෂා සහිතව. තේනෙහි නම් උද්ධරිත්වා කිංචි පතාහි. ඉතින් කිව්වා එහෙනම් ඒ හාල් මල්ල උඩට අරගෙන උයන්න කියලා දැසිරුතුමා කිව්වා. සතේ යාගුම් පතිස්සාමි ද්වේවාරේ ලබිස්සති. කැඳ හැදුවොත් දෙවේලකට ඇත්ති, බත් හැදුවොත් එක වේලකටයි ප්‍රමාණවත් වන්නේ. ස්වාමීනි කිම් පචාමි සාමි. ස්වාමීනි මොනවද දැන් හදන්න ඕනි? කැඳද නැත්තම් බද්ද? අම්හාකං අන්‍යෝ පච්චයෝ නත්ති භත්තම් භුංජිත්වා මරිස්සාමි භත්තමේම පචායි. අන්සිරුතුමා ජීවිතාසාවක් අතහැරලා කිව්වා වෙන ඉතින් දැන් අපිට දෙයක් නැහැනි, හැමදේම දැන් අවසන් වෙලා. කමක් නැහැ, බත්තු යන්න, බත් ටිකක් කාලා අපි මෙරිලා යමු. මෙහෙම තීරණයකට ආවා. ඉතින් මොකද කළේ සිටු දේවිය? දැන් මේ හාල් නැලිය අරගෙන දැන් බත් උයලා කොටස් පහකට බෙදුවා. කොටස් පහකට බෙදලා සිටුතුමාගේ කොටස ඉදිරියෙන් තැබුවා. දැන් සිටුතුමාටයි දේවියටයි පුතණුවන්ටයි පුතණුවන්ගේ භාර්යාවටයි දාසයා කියන මේ පස් දෙනාටම බෙදලා සිටුතුමාගේ කොටස ඉදිරියෙන්ම තැබුවා. අන්නේ මොහොතේ පින්වතුනි හරි ආශ්චර්යමත් දෙයක් සිද්ධ වුණා. මොකක්ද? ගන්ධමාදන කියන පර්වතයේ කාලේ පසේ බුදුරජාණන් වහන්සේලා වැඩ ඉන්නවා. පසේ බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ බුද්ධ ශූන්‍ය කාලවලනේ. ඉතින් ඒ කාලේ බුද්ධ ශූන්‍ය කාලයක් නිසා මේ භද්‍ර කල්පේමයි ඔය දෙ සිද්ධ වුණේ.
පසේ බුදුරජාණන් වහන්සේලා ඒ කාලේ සමාපත්තියෙන් නැගිටිනවා. නිරෝධ සමාපත්තියෙන් සම්වැදලා දින 7කින් නැගිටිනවා. අන්තෝ සමාපත්තියන් කියන සමාපත්ති බලේන ජීඝච්ඡා න බාධති. ඒ කියන්නේ සමාපත්තිය ඉන්නකොට දින 7ක් ඒ සමාපත්ති බලෙන් කුසගිනි පීඩාවක් දැනෙන්නේ නැහැ. හැබැයි සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ තාම බලවත්ව උදර පටලේ දැවෙනවා වගේ අර කුසගිනි වේදනාව පසේ බුදුරජාණන් වහන්සේලාට තේ නිරෝධ සමාපත්තියෙන් නැගිටින උතුමන්ට දැනෙනවා. එනිසාම තේ ලබනට්ටානං ඕලෝකෙත්වා ගච්ඡති. පඩින්න කලින් පින්නපාති. අද මට පින්නපාති ලැබෙන්නේ කොහෙන්ද කියලා ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටින උතුම බලාබදාරනවා. එහෙම බලාබදාරලයි වඩින්නේ. මොකද දැන් දින 7ක් පුරාමට ආහාරයක් නැහෙනේ. ඒකෙන්ද වෙහෙස කරයි. අහඹුලස ගමන් කළොත් සමහර විට ජීවිතේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ආයු සංස්කාරත් බලලා ලැබෙන තැනක් ඉරිදීෙන් ලැබෙන තැනක් දිවසින් බලලා තමයි ඒ උතුම වඩින්නේ. තන් දිවසාන්ත තේසන් දානන් දත්වා සේනාපති ධානාදීසු අඤ්‍යතර සම්පත්තින් ලබන්ති. එනිසා දැන් එදා දවසේ ඒ නිරෝධ සමාපත්තියෙන් නැගිටපු උතුමන්ට දන්පැන් පූජා කරන අය ඒ දන්පැන් පූජා කළ යමක් ප්‍රාර්ථනා කළොත් එදා දවසේම ලැබෙනවා. රජකම පැතුවොත් එදා දවසේ රජකම ලැබෙනවා. ඒ තරම් ආනිසම්පදායකයි. සේනාපතිකම පැතුවොත් ඒ දේ ලැබෙනවා. එහෙම අවස්ථා බොහෝමයක් දෘෂ්ටාන්ත වශයෙන් උදාහරණ වශයෙන් කියන්න පුළුවනි. ඉතින් එදා එක් පසේ බුදුරජාණන් වහන්සේ නමක් නිරෝධ සමාපත්තියෙන් නැගිටලා සකල ජම්බුදීපේ ජාතක භයං උප්පන්නං සෙප්පිගේහෙත පංචන්නං ජනානං නාලිකෝදනෝව පක්කු. මුළු දඹදිව් තලයටම දැන් දුර්භීක්ෂ බයක් ඇති වෙලා සිටුතුමාගේ ගෙදර පස් දෙනෙකුට ප්‍රමාණවත් නැලියක බත්තු වෙලා තියෙනවා. සද්ධානුකෝ ඒතේ සක්හිසන්තිවා මම සංඝං කාතු. අන්න බැලුවා මම ඒ සිටුමැදුරට පින්න පාත වැඩියොත් මේ අත්තු ශ්‍රද්ධාවෙන් මට දානි පූජා කරයිද. ආන දිවසින් පේනවා සද්ධාභාවංච සංඝං කාතුං සමත්ථ භාවංච. ශ්‍රද්ධාවන්තයි සංග්‍රහ කරන්න පුළුවන් ඒ හැකියාව තියෙනවා. අන්න පසේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ සිවුරු වරගෙන මහා සිටුතුමා ඉදිරියේ පෙනී ගියා. සිටුතුමාට මේ පසේ බුදුරජාණන් වහන්සේ දකින්න කොටම ඇති වුණේ පුදුමාකාර සතුටක්. දැන් සාමාන්‍ය කෙනෙකුට නම් පින්වතුනි මෙහෙම වෙලාවක තරහ එන්න පුළුවන්. කන්න තියෙන එකම බත් නැලිය, සන්තකයටම තියෙන එකම බත්පත මෙච්චරයි. දැන් මේක අනුභව කරන්න ගත්තාම මෙන්න සිංගමනියාව මෙහෙම හිතෙන්න පුළුවන්. නමුත් සිටුතුමාට පස්වන ප්‍රීතිය ඇති වුණා. ඇති වෙලා එතුමා කල්පනා කළා පුබ්බේපි මයා දානස අදින්නත්තායව රූපං ඡාතකං දිට්ඨං. පෙර මම සංසාරේ දන් නොදීපු හින්ද තමයි මෙහෙම දුර්භීක්ෂ කාලෙක මම ඉපදුනේ. ඉදං කෝපන භත්තම් මං ඒක දිවසමේම රක්කෙය. මට බෙදලා තියෙන මේ බත්පත මාව රැක්කොත් එක දවසක් මාව ආරක්ෂා කරයි. අයියස පන දින්නම් අනේකාසු කප්ප කෝටිසු මම හිත සුඛාවහං භවෙස්සති. මේ උතුමන් වහන්සේට මගේ බත්පත පූජා කරොත් නොයේ කල්ප ලක්ෂ ගණන් මට හිතසුව එළවනවා, මට පින් ලැබෙනවා, මට සැප සම්පත් ලැබෙනවා, සැනසිරි ලැබෙනවා. අන්න එහෙම හිතලා ඒ පසේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පසඟ පිහිටවල වැඳලා සිටු මැදුරට වැඩමවාගෙන ආසනයක් පනවල වඩා හිඳුවාගෙන ඒ පසේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා පද්ම ධෝවණය කළා. ධෝවණය කරලා ස්වර්ණමය වූ පාපොටුවක් අරගෙන ඒ සිරිපා ඒ පාපොටුවේ පිහිටුවලා තමාගේ බත්පත අරගෙන පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කරන්න පටන් ගත්. භාගයක් පූජා කරාට පස්සේ පසේ බුදුරජාණන් වහන්සේ මොකද කළේ? අතින් පාත්‍රය වැහුවා. අන්නේ වෙලාවේ සිටුතුමා ප්‍රකාශ කරනවා භන්තේ ඒකාය තණ්ඩුල නාලියා පංචන්නං ජනානං පක්ක ඕදනස්ස අයං ඒකෝ කොට්ඨාසෝ ඉමං ද්විධා තුන්නසක්කා. ස්වාමිනී, හාල් නැලියක බත පස් කොටසකට බෙදලා මේ මගේ කොටස. ස්වාමිනී, මේක දෙන්නෙකුට අනුභව කරන්න ප්‍රමාණවත් නැහැ. එනිසා මා මයිහං ඉදලෝකයේ සංඝං කරෝත. මට මේ ලෝකෙන් සංඝා කරන්න එපා ස්වාමිනී. අහං නිරමසේසං ධාතු කාමෝමි. මම මේ ඔක්කොම පූජා කරන්න හදන්නේ මට පරලෝකෙන් සංඝා කරන්න. බලන්න, ජීවිතය අතහැරලානේ මේ දන් දෙන්නේ. ජීවිතය අතහැරලා දැන් දන් දෙන්නේ. මෙහෙම දන් දීලා ප්‍රාර්ථනාවක් කළා. මොකක්ද? මා භන්තේ පුන නිබ්බත්ත නිබ්බත්තාණීව රූපං ඡාතක භයං අද්දසං. අන්න පළමු ප්‍රාර්ථනාව. ස්වාමීනි, මේ පින් බලයෙන් උපදින උපදින තැන මින්මතු කවදා හෝ නිවන් දකින්නකම්
දුර්භීක්ෂ බයක් නම් දැක ගන්නව ලැබේවා. ඉතෝ පට්ඨාය සකල ජම්බුදීප වාසීන බීච භත්තන් ධාතුන් සමත්තෝ භවෙය්‍යං. මෙතන් පටන් මුළු ජම්බුද්වීප වාසීන්ට වී ලබා දෙන්න පුළුවන් පෝසතෙක් බවට පත්වේවා. සහත්ථේන කම්මං කତ୍වා ජීවිකං න කප්පේය්‍යං. තමන්ගේ දෑත දෙපය වෙහෙසවල දහාඩිය කඳුළු මුගුරු වගුරු වල දුකසේ ජීවත් වෙන්න නොලැබේවා. අද්භතේ රස කොට්ට සතානි සෝධාපෙත්වා සීසං නහයිත්වා තේසං ద్వාරේ නිසේදිත්වා උද්ධං ඕලෝකිතක් කනේයව මේ රත්තසාලි ධාරා පතිත්වා සම්බ කොට්ටේ පුරේයෝ මොන තවත් ප්‍රාර්ථනාවක් කළා. මගේ තියෙන 1250 අටකොටු මේ අටකොටු ඔක්කොම පිරිසුදු කරලා හොඳට ජල ස්නානය කරලා ඒ අටකොටු ඉස්සරහට ගිහිල්ලා උඩ බලපු මොහොතේ අහස බලපු මොහොතේ අහසින් රත්තරන් ධාරා ගලා ඇවිල්ලා හැම කොටුවක්ම පිරේවා. දැන් බලන්න මේ ප්‍රාර්ථනා කරන්නේ ජීවිතය අතහැරලා දන් දීලා. දැන් අය අනුභව කරන්න දෙයක් නැහැ. ඊළඟට තව ප්‍රාර්ථනාවක් කළා. නිබ්බත්ත නිබ්බත්තාණේ අයමේව භරියා අයමේව පුත්තෝ අයමේව සුනිසා අයමේව දාසෝ හෝතු. උපනුපන් සෑම තැනකම මේ මගේ දේවියම මට භාර්යාව වේවා. ඇය එතරම් ප්‍රියයි මනාපයි අවංකයි පතිවත ඇති උත්තමාවියක්. මගේ මේ පුතාම මට පුතණුවන් වේවා. ඒ පුතණුවනුත් බොහෝම පීතෘ සෙනෙහස ඇති කෙනෙක්. අයමේම සුනිසා මේ ලේලියම මගේ ලේලිය වේවා. ඒ අය ඒ තරම් මිත්‍ර ධර්මයේ සමසේ සැප දුක් බෙදාගෙන හිටපු නිසා ඒ බැඳීම ඇති වුණා. අයමේව දාසෝ හොතු මෙතුමාම මගේ දාසයා වේවා. සැබවින්ම මේ ප්‍රාර්ථනා ටික ඒ පසේ බුදුරජාණන් වහන්සේට දානි පූජා කරලා දැන් ඔන්න පසේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා අභියස ප්‍රාර්ථනා කළා. දැන් මේක අහගෙන ඉන්නවා අර දේවීන් වහන්සේ. සිටු දේවිය කල්පනා කරනවා මම සාමිකේ ජීඝට්ඨාය පීලියමානේ නසක්කාමයා භුඤ්ඤිතෝ. මගේ සිටුතුමා බඩගින්නේ ඉඳන්දි මම කොහොමද අනුභව කරන්නේ? තමන්ගේ බත් කොටස අරගෙන පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. ඇය ප්‍රාර්ථනා කළා භන්තේ ඉදානි නිබ්බත්ත නිබ්බත්තාණේ ඒව රූපං ඡාතක බයන්න පස්සෙයන් ස්වාමිනී උපනූපන් කිසිම ජීවිතයක මෙතන් පටන් මෙවන් දුර්භීක්ෂයක් නම් ඇස නොගැටේවා දකින්නවත් අහන්නවත් නොලැබේවා. තව ප්‍රාර්ථනාවක් කළා භත්ත තහාලිකම් පුරතෝ කତ୍වා සකල ජම්බුදීප වාසී නම් භත්තං දෙන්තියාපිච මේ යාවන උට හිසාමි තාව ගහිත ගහිතට්ඨානම් පූරිතමේව හෝතු. ස්වාමීනි එක බත් හැලියක් අරගෙන මුළු ජම්බුද්වීප වාසීන්ට බත් බෙදන්න පුළුවන් පිනක් මට පහළ වෙන්න ඕනේ. ඒ බත් හැලිය මම බත් බෙදලා අවසන් වෙනකම් මම වාඩි වෙච්ච ආසනේ නොනැගිටනකම්ම ඒ බත් හැලිය අඩුවක් නම් පේන්න එපා කියලා ඔන්න ප්‍රාර්ථනාවක් කළා. ඉතින් ඒ අය කැමති ප්‍රාර්ථනානේ කළේ. අපිට ඒව විවේචනය කරන්න විචාරය කරන්න අයිතියක් නැහැ. අයමේව සාමිකෝ අයමේව පුත්තෝ. මේ ස්වාමියාම මට ස්වාමියා වෙන්න ඕනේ. මේ මගේ පුතාම මට මතුමත්ෙත් පුතා වෙන්න ඕන. මගේ මේ ලේලියම ලේලිය වෙන්න ඕනේ. බලන්න සාමාන්‍ය ලේලියක් ගැන නැන්දම්ම කෙනෙක්ෙම ප්‍රාර්ථනා කරනවා කියන්නේ මොන තරම් කීකරු ඇතිද. අයමේව දාසෝ හෝතු. මේ දාසයාම අපේ උපස්ථායක වේවා කියලා ප්‍රාර්ථනා කළා. දැන් මේ සියල්ල බලාගෙන හිටියා පුතණුවන්. පුතණුවන් තමන්ගේ බත් කොටසක් පසේ බුදුරජාණන් වහන්සේගේ පාත්‍රයට පූජා කළා. බන්තේ ඊතෝ පට්ඨාය ඒව රූපං ඡාතක භයං න පස්සෙය්‍ය. ස්වාමීනි මේ පින් බලෙන් මින් මත්තට කවදාවත් මෙවන් දුර්භීක්ෂයක් මා ඇස නොගැටේවා අහන්නවත් නොලැබේවා. රන් කහවණු දහසක් ඇති තවිකයක් අතේ තියාගෙන සකල ජම්බුදීප වාසීනම් මුළු ජම්බුද්වීප වාසීන්ට කහවණු බෙදා දෙනවා ඒත් නොගෙවේවා. අන්න ප්‍රාර්ථනාව. සහස්ස තවිකා පරිපුන්නාව හෝතු. මේ දහසින් බැඳි පියල්ල නොගෙවේවා එලෙසින්ම පිහිටාවා. ඉමේයේව මාතා පිතරු මේ අම්මයි තාත්තයි දෙන්නම ජාති ජාතිත් මට අම්ම තාත්ත වෙන්න ඕන. මේ භරියාව මගේ භරියාව වෙන්න ඕන. මේ දාසයාම උපස්ථායකයා වෙන්න ඕන. මෙන්න ප්‍රාර්ථනාව කළා පුතණුව. මේ සියල්ල බලාගෙන හිටියා ලේලිය. ලේලිය තමන්ගේ බත් කොටස පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා. පූජා කළේ තුමිය ප්‍රාර්ථනා කළා ඉතෝ පට්ඨාය ඒව රූපං ඡාතක භයන්න පස්සෙයන්. මෙතෙන් පටන් මතුමත්තට කිසිදාක මෙවන් දුර්භීක්ෂයක් ඇස නොගැටේවා අහන්නවත් නොලැබේවා. ඒකංච මේ ධඤ්ඤ පිටකම් පුරතෝ ඨපෙත්වා. එක වී මල්ලක් ඉස්සරහා තියාගෙන මුළු ජම්බුද්වීප වාසී සියලු දෙනාටම වී බෙදන්ට ලැබේවා. දෙන්තියාපි කිහින භාවව මා පඤ්ඤායිත්ත. කොච්චර වී දුන්නත් මම ඉදිරියේ තබාගත
වී කූඩයේ වී අවසන් නොවේවා අන්න ප්‍රාර්ථනාව මේ දන් දෙන්නේ කාටද පසේ බුදු කෙනෙකුට නිරෝධ සමාපත්තිය නැගිටපු මුනි උතුමෙකුටයි මේ දම් පූජා කරන්නේ නිබ්බත් නිබ්බත් අට්ඨානේ ඉමේයේව සසුරා වන්ත උපනූපන් තන මේ නන්ද මාම දෙන්නම මට නන්ද මාම ලෙසින් ලැබේවා මෙතුමාම මගේ ස්වාමියා වේවා මේ දාසයාම උපස්ථායකයා වේවා කියලා ලේලියක් දැන් ප්‍රාර්ථනාවක් කළා මේ සියල්ල බලාගෙන හිටියා කවුද අර දාසයා දැන් හැමෝම ප්‍රාර්ථනා කරා මෙතුමාම මේ දාසයා ප්‍රාර්ථනා කරානේ උපස්ථායකයා වෙන්න කියලා එතුමාගේ බත් කොටසක් පසේ බුදුරජාණන් වහන්සේට පූජා කළා පූජා කරලා ප්‍රාර්ථනාවක් කළා මෙතෙන් පටන් මතුමත්තට කිසිදාක දුර්භීක්ෂයක් ඇස නොගැටේවා අහන්නවත් නොලැබේවා සම්මේ ඉමේ සාමිකාවතු මේ හැමදෙනාම මගේ ස්වාමිවරු හාම් පුතාලා වෙන්න ඕන කසන්තස්සත මේ ඊතෝ තිස්සෝ එත්තෝ තිස්සෝ මැද්දේ ඒකාති දාරු අම්බන මත්තා සත්ත සත්ත සීතායෝ ගච්ඡන්තෝ මම කුඹුරට ගිහිල්ලා සීසාන කොට එක හීවලකින් හාගෙන යද්දි එක හීතලයකින් හාගෙන යනකොට වම් පැත්තෙන් තව හීතල පාරවල් තුනකුත් දකුණු පැත්තෙන් තව හීතල පාරවල් තුනකුත් එක හී වැටියකින් සීසාන කොට හී වැටි හතකින් කුඹුර සාන්නට මට පින් පහළ වේවා. ඒ කියන්නේ පින්වතුනි එක නගුල් තලයකින් හාගෙන යනකොට දකුණු පැත්තෙන් වම් පැත්තෙන් තව නගුල් තල තුන තුන හයක් පොළව හැවීගෙන යනවා. එතකොට කොච්චර ප්‍රදේශයක් මේ දාසයා එක නගුල් තලයකින් හාගෙන යනකොට හැවෙනවද? ඒක තමයි එතුමාගේ ප්‍රාර්ථනාව. ඒ වගේම එතුමා ඇයි මේ ප්‍රාර්ථනාව කළේ? ඒ දාසයා එදා සේනාපති ධානම් පත්ත්වා ලද්දුන් සමත්තෝපි. සේනාපති තනතුර රජ තනතුරක් පැතුවත් ඒක ලැබෙනවා. නමුත් සාමිකේසු සිනේහේන ඒ තමන්ගේ ස්වාමියා මහ පිරිතුමා පිටු දේවිය පුතණුවන් ලේලි ඒ අය ගැන අප්‍රමාණ සෙනෙහසක් තිබුණා. මොකද ඒ අය දාසයාට සැලකුවේ පවුලෙම කෙනෙකුට වගේ කවදාවත් නරක වචනෙන් කතා කළේ නැහැ. තමන් අනුභව කරන විදිහටම කෑම බීම දුන්නා. ඇඳුම් පැළඳුම් දුන්නා. නමුත් දාසයා තමන්ගේ සීමාව සලකාගෙන ඒ හැමදෙනාම බොහෝම ගෞරවයෙන් ඇසුරු කළා. එනිසාම තමයි ඉමේයේව මේ සාමිකා හොන්තු කියලා ප්‍රාර්ථනා කළේ. මේ අයම මගේ ස්වාමිවරු වෙන්න. ඉතින් පසේ බුදුරජාණන් වහන්සේගේ සිරිපා සෙවණේ තමයි මේ පස් දෙනාම මේ ප්‍රාර්ථනා කළේ දැන් වැඳගෙන ඉන්නවා. පසේ බුදුරජාණන් වහන්සේ සිරිමුව මඩල විවර කළා. ඉච්ඡිතං පත්ථිතං තුයිහං කිප්ප මේව සමිජ්ජතු සම්මේ පූරෙන්තු සංකප්පා ඡන්தோ පන්න රසෝ යතහා මණී ජෝති රසෝ යතහා කියලා ආශිර්වාද කළා. නුඹලා විසින් පතන ලද සිතන ලදේ සියල්ල එලෙසින්ම ඉෂ්ට සිද්ධ වේවා. සියලු ප්‍රාර්ථනාවෝ සමෘද්ධමත් වේවා. උදාවන පුන්සඳ වගේ ජෝතිරංග මිනිරුවනක් වගේ ඒ සියලු ප්‍රාර්ථනාවෝ ඉෂ්ට සිද්ධ වේවා කියලා අන්න ආශිර්වාද කළා. ආශිර්වාද කළා. මයා ඉමේ සංචිත්තම් පසාදේතුන් වට්ටති. මවිසින් මේ හැමදෙනාගේ පිත පහදවන්න ඕනි කියලා මොකද කළේ? යාව ගන්ධමාදන පබ්බතා ඉමේ මං පස්සන්තෝ කියලා අදිෂ්ඨාන කළා. මම අහස් කුසට පැන නැගිලා දැන් ගන්ධමාදන පර්වතයට යනවා අහසින්. මේ සියලු දෙනා දකීවා. වාරාණසී නගරයේ ඉඳන් ගන්ධමාදන පර්වතයේ තියෙන්නේ හිමාලයේ පර්වත හතක් ඉක්මවා යන්නට ඕන. ඒ පර්වත හත ඉක්මවා ගියාට පස්සේ තමයි ගන්ධමාදන පර්වතයේ තියෙන්නේ. සතපුම් දහස් ගාණක් දුරයි. නමුත් ඒ අහසින් වඩිනවා පසේ බුදුරජාණන් වහන්සේ මේ සියලු දෙනාට තිටු මැදුරේ ඉඳන් දැන් පේනවා. ඒ වගේම පසේ බුදුරජාණන් වහන්සේ එතෙන්ට වැඩම කරලා ඒ බත් පාත්‍රය අරගෙන පංචහි පච්චේක බුද්ධ සතේහි සද්ධින් සංවිභජි පසේ බුදුරජාණන් වහන්සේලා 500කට බෙදුවා මේක බත් පාත්‍රය. අහන්න එපා පින්වතුනි කොහොමද මේ බත් පාත්‍රය ඇති වුණේ කියලා. තන්තස්සානුභාවේන සම්මේ සම්පි පහෝති. පසේ බුදුරජාණන් වහන්සේගේ අනුහසින් එක බත් පාත්‍රයේ 500ක් දෙනාට ප්‍රමාණවත් වුණා. තේ ඕලෝකෙන් තාවට්ටං සුවාන්න බලන්න පින. මේ පසේ බුදුරු ගන්ධමාදන පර්වතේ 500ක් දෙනා දන් වළඳනවා. දැන් දකින්නම කවුදාර පස් දෙනාම දකින්නවා. පස් දෙනාට අප්‍රමාණ සතුටක්. තමන්ගේ සිටුමැදුරේ දන් වළඳනෝ වගේ පේනවා ඈතින් පසේ බුදුරු 500 දෙනා ගන්ධමාදන පර්වතේ තමන් විසින් පිදුවේ බත් එක බෙදාගෙන වළඳන හැටි අප්‍රමාණ සතුටක් දැන් මියදුනත් කමක් නැහැ. අතික්කන්තේ මධ්‍යන්නිකේ දැන් ඉතින් මධ්‍යාහන කාලයේ ගෙවි ගියා. සිටු දේවිය මොකද කළේ? අර හිස් හැලි ඔක්කොම හොදලා වහලා පිරිසුදු කරලා තිව්වා. සිටුතුමා දැන් බඩගින්නේ වෙවුල වෙවුල නින්දට ගියා. බඩගින්නත් එක්කම නින්දට ගිහිල්ලා නින්දෙන් අවදි වුණා. හොඳටම හාමත හැදිලා හොඳටම හාමතයි.
භද්දේ අතිවිය ජාතෝම්මි සොඳුරිය මට දරා ගන්න බැරි බඩගින්නක් අත්තිනකෝ කලියා තලේ ජාමක සිත්තානි අර හැලියේ දංකුඩ ටිකක්වත් තියෙනවද කියලා බලන්න දේවිය මොකද කළේ දේවිය කිව්වේ නැද්ද ස්වාමීනි මං හැලිය හොදලා තිව්වා කියලා කිව්වේ නැහැ ඒ තමයි අනුකූල බව ඒ කීකරු භාර්යාවකගේ ස්වභාවය නෑ කියලා වචනයක් අවදාමත් කීකරු ස්වාමි දියණියක් කියන්නේ නැහැ නත්ථීති අබත්වා එහෙම කියන්නේ නැතිව උක්කලින් විවරිත්වා ආචි කිස්සාමි මම එහෙනම් ගිහිල්ලා ඒ හැලිය ඇරලා බලලා ඇවිල්ලා කියන්නම්කෝ කියලා ඒ හැලිය ළඟට ගිහිල්ලා නිකමට වගේ ඒ හැලිය දැන් විවර කළා දැන් විවර කරන්නේ මේක හිස් තමන් හොදලා තිව්වා කියලා දන්නවනේ තාව දේව සුමන මකුල සදිස වන්නස භත්තස පුරා උක්කලි පිධානං උක්කිපිත්වා ඨාසි සාදු සාදු පින්වතුනි අන්න බලන්න පින් බලය ඒ මොහොතේ සමන්මල් කැකුල් වල වර්ණය රත් ඇල්හාලේ බත් වලින් අර මුළු හැලියම පිරීලා ගිහිල්ලා සුවඳ හමනවා උණු උණුවේ දුන් දානවා සාතන් දිස්වාව පීතියා පුට ශරීරා මේ දේවින් වහන්සේ මේ සියල්ල දකිනකොටම අප්‍රමාණ සතුටක් ඇති වුණා ස්වාමීනි නැගිටින්න කියලා සිදුවීම කිව මම වළඳ හොදලා තිව්වා නමුත් දැන් තත් හැල්හාලේ බතින් පිරී ගිහිල්ලා පුඤ්ඤානි නාම කත්තබ්බ රූපානි ස්වාමීනි පින් කරන එක යුතුයමයි දානන් නාම කත්තබ්බ යුත්තකම් දම් දෙන්නම ඕනි ස්වාමීනි උට්ටේහි සාමී බුඤ්ජාස ස්වාමීනි නැගිටින්න වළඳන්න අවද කළ බත් බෙදලා දුන්න බඩ පිරෙන්න බත් කෑවා ඉස්සෙල්ලාම ඒ දේවිය තමන්ගේ ස්වාමියාට බත් දුන්න ඉන් අනතුරුව පුතාට ඉන් අනතුරුව ලේලියට ඉන් අනතුරුව ලේලියයි මේ දාසියටත් දීලා තුන් දෙනාත් එක බත් වළඳලා දැන් පස් දෙනාම හොඳටම බඩ පිරෙන්න බත් වළඳුවා පින්වතුනි එක බත් ඇටයක් අඩෝනේ නෑනේ අර වළඳි අන්න බලන්න න කීයති කටත්තුනා සකින් ගහිතත්හාන මේව පඤ්ඤායති දැන් ඔන්න හැන්ද ඔබලා ගත්තනම් ඒ ගත්තේ තැන විතරක් පේනවා හැබැයි අනිත් ටික ඔක්කොම පිරিলা පින්වතුනි විශ්වාස කරන තන් දිවස මේව කොට්ටාදේව පුබ්බේ පූර්ත නියාමේනේව පුන පූරයෙන් ස්වර අතහැරීමෙන් දන් දීපු නිසා එදා අටු කොටු ඔක්කොම පිරিলা ගියා සෙට්ටිස්සගේ හේ භත්තං උප්පන්නං සිටුතුමාගේ නිවසේ බත් පහළ වුණා වී පහළ වුණා වී කැමැති අය කැමැතිතාවු වී ගෙන යාවා කියලා නගරේ අනබෙර යවුවා හැමෝම ආවා වැල නොකැඩී ආවා එන ඔක්කොටම දෙනවා අර අටු කොටු වල පින්වතුනි වී දෝතක්වත් අඩු වෙන්නේ නැහැ සකල ජම්බුද්වීප වාසිනෝ තන් නිසා ජීවිතං ලැබින්සු මුළු ජම්බුද්වීප වාසී සියලු දෙනාටම දැන් ජීවිතය ලැබුණා කවුරු නිසාද මහා පිටුතුමා නිසාන්න බලන්න අතහැරීම ඉතින් මේ ජීවිතේ තවත් බොහෝ පින් පුරාගෙන මේ පස් දෙනාම දෙවලුව ඉපදිලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ තමයි භද්දිය නගරේ සිටු ගුලී ඉපදුනේ ඒ දේවිය මහා භෝග කුලයක ඉපදුනා සුදුසු කාලය ආවම මේ දෙන්න ඔවුනොන් විවාහ වුණා සිටුතුමාගේ පෙර පින් බලය නිසා මොකද වුනේ අර කිව්වා වගේ රත්තරන් එළු රූප තුනක් මතු වෙලා මහා ධනයක් ලැබුණා ඒ පුතාත් ඔවුන්ගේ පුතා බවට පත් වුණා ලේලියත් ලේලිය බවට පත් වුණා දාසියත් එලෙසින්ම මුණ ගැහුණා ඉතින් දවසක් දා සිටුතුමා තමාගේ පින විමසන්න අර විදිහටම ජලය අර විදිහටම නාගෙන අර සියලු අටුකොටු හිස් කරලා ඉන් අනතුරුව අටුකොටු ඉදිරියට ගිහලා අහස බලනකොට රත් හැල් හාල් ධාරා පහළ වෙලා මුළු අටුකොටු ඔක්කොම පින්වතුනි පිරී ගියා ඊට පස්සේ කියනවා තුම්හා කපි පුඤ්ඤාන වීමාංසිසත නුඹලාගේ පින විමසව කියලා දේවින් වහන්සේ ප්‍රාර්ථනා කරානේ දේවින් වහන්සේ සියලු ආකාරයෙන් ආභරණ වලින් සැරසিলা මහජනයා ඉදිරියේ හාල් නැලියක බත් උයාගෙන ద్వාර කෝෂ්ඨකේ ළඟට ගිහිල්ලා ආසනිය වාඩි වෙලා බත් බෙදන්න පටන් ගත්තා රත්තරන් හැන්දකින් මුළු නගර වාසී සියලු දෙනාම ආවා එක බත් හැන්දක් අඩෝනේ නැහැ දේවිය නැගිටිනකම්ම බත් බෙදන්න පුළුවන් වුණා දැන් මේ පුණ්‍ය ඊරිදී මේගොල්ලන්ට ජීවිතය අවසන් වෙනකම්ම තියෙනවා ඒ වගේම තමන්ගේ පුතණුවන් දහසින් බැඳි පියල්ලක් අරගෙන ආපු හැම කෙනාටම කහවණු දුන්නා අඩු වෙලා ගියේ නැහැ ඒ වගේම ලේලිය එක වී කූඩයක් අරගෙන ආපු හැම කෙනාටම වී දුන්න කවදාවත් අඩෝනේ නැහැ. ඒ වගේම දාසේ අර කිව්වා වගේ එක නගුල් තලයකින් හානවා නගුල් තල හතකින් පොළව හැවිලා යනවා. අන්න බලන්න පුණ්‍ය ඊර්ධිය. පින්වතුනි අර දේවින් වහන්සේ හරි පින්වන්තයිනේ. චන්දපදුමා දේවිය. ඇයි චන්දපදුමා කියන නම ලැබුණේ පින්වතුනි? ඒ දේවින් වහන්සේ පෙර බුද්ධ ශාසනවල බුදුරජාණන් වහන්සේලාට භික්ෂු සංඝයාට වම් අතින් බත් හැලිය අල්ලගෙන දකුණු අතින් හැන්ද අල්ලගෙන දම් බෙදුවා. අන්නේ දම් බෙදනකොට සමහර විට ඒ බත් හැලිය උණුසුමට අතත් පිච්චෙන්නේ නැති. අතත් රිදෙන්නේ නැති. නමුත් මේ දේවිය අදිෂ්ඨාණයෙන් ඇයි පින්වතුනි රහතන් වහන්සේලා 60000කට දම් බෙදනකොට කොයිතරම් වෙහෙසක් ඇති වෙනවද? නමුත් බොහෝම සතුටින් දම් බෙදුවා. තානේ පූජා කළා. ඒ පින් බලයට
ඒ චන්දපදුමා දේවියගේ වම් අතේ අල්ල තුල නැත්තම් වම් අත්ල තුල හරි ලස්සන නෙළුම් මලක සටහනක් මතුවලා තියෙනවා. බොහෝම විසිතුරු නෙළුම් මලක සටහනක් ඒ රේඛාවලින් හැදිලා බ්‍රස් විහිදෙන නෙළුම් මලක් ඒ අතේ පිහිටලා තියෙනවා වම් අතේ. දකුණු අතේ අර හැන්දාල්ලපු අතේ ලස්සන චන්ද්‍ර මණ්ඩලයක් රේඛා වශයෙන් පහළ වෙලා. එනිසා ලස්සන චන්ද්‍ර මණ්ඩලයක් කැවිලා තියෙනවා, කැඩිලා තියෙනවා, හරියට අංජන වර්ණයෙන් වර්ණ ගැන්වුවා වගේ. ඒ වගේම වම් අතින් පැන් කෙන්ඩි අරගෙන පැන් පෙරණ එක තිකාතකින් අරගෙන ඇවිද ඇවිද සංඝයාට පැන් පූජා කරානේ, පැන් පෙර පෙර. ඒ වගේම දහස් ගණන් භික්ෂුන් වහන්සේලාට පැන් පූජා කරනකොට එහෙට මෙහෙට යන්න වෙනවනේ. ඉතින් මේ දේවිය කකුල් රිදෙනකන් ඇවිද ඇවිද පැන් පූජා කරපු පින් බලයට ඒ දේවියගේ යටිපතුලේ දකුණු යටිපතුල පිරෙන්න චන්ද්‍ර ලක්ෂණයේ චන්ද්‍ර මණ්ඩලයක් කැටිලා තියෙනවා. ඒ වගේම වම් යටිපතුල පිරෙන්න නෙළුම් මලක් කැටිලා තියෙනවා. ඒ තරම්ම ලස්සනයි එතුමියගේ ඒ පතුල් දෙක බලන්න හිතලා. මෙන්න මේ නිසා තමයි ඇයට චන්ද පදුමා කියලා නම ලැබුණේ, චන්ද පදුමා දේවිය. ඉතින් ওই විදිහට මහා ඉර්ධිමත් පිරිසක්සේ මේ පිරිස එකතු වුණා, මේ පිරිස මුණ ගැහුණා. ඉතින් මෙන්න මේ මෙන්ඩක සිටුමාට බුදුරජාණන් වහන්සේ ජාතියා වණයට වැඩියකෙන ආරංචියට මේ තරම් මහා ඉර්ධියත සිටුමා තීරණය කළා බුදුරජාණන් වහන්සේ බෑ දකින්න යන්න. යනකොට අතරමඟ තීර්ථකයන් හම්බෙලා කියනවා, කොහෙද යන්නේ පිටුතුමනි? කිව්වා බුදුරජාණන් වහන්සේ බෑ දකින්න. කස්මාතං ගහපද කිරියවාදෝ සමානු අකිරියවාදං අකිරියවාදස සමනස ගෝතමස සම්තිකං ගච්ඡසි. ඔබ කිරියවාදී කෙනෙක්, ක්‍රියාවාදී කෙනෙක්. ඇයි ඔබ යන්නේ අකිරියවාදී ශ්‍රමණ ගෞතමයන් ළඟට? වළක්වන්න හැදුවා. නමුත් සිරතුමා තේරුම් ගත්ත මේ කියන්නේ ඉරිසියාවට, මේ කියන්නේ ඉරිසියාවට කියලා නොනැවතී මේ බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදු සිරිපා වන්දනා කළා. සිදුවීම් සියල්ලම කිව්ව. දේශනාව අවසන් වුණා. භාග්‍යවතුන් වහන්සේගේ සිරිතුමා සෝතාපන්න වුණා. භාග්‍යවතුන් වහන්සේට ප්‍රකාශ කළා, ස්වාමීනි මං එන ගමන වළක්වන්න මේ නිගණ්ඨේ උත්සාහවත් වුණා. නමුත් මම ස්වාමීනි නැවතුනේ නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළා, ගෘහපතිතුමනි මේ සත්වයෝ මහන්තම් පියත්තනෝ දෝසන්න පස් ඇති. තමන්ගේ තියෙන මහා වැරදි දකින්නේ නැහැ. අවිජ්ජමානම්පි පරේ සන්දෝසම් විජ්ජමානං කත්වා තත්හ තත්ත බුසං වියෝපුනන්ති. අනුන්ගේ නැති වැරදි බොරුවට මතුගල් අරගෙන හරියට බොල් පොලා පෙන්වනෝ වගේ අනුන්ට දොස් කියන්නයි මේ සත්‍යෝ බලාගෙනන්නේ. ඒ ගාථාව තමයි පින්වතුනි අද ධර්ම දේශනාවෙන් කියා දුන්නේ. සුදස්සං වජ්ජමඤ්ඤේ සං අත්තනෝ පන දුද්දසං පරේ සංසෝ වජ්ජානි ඕපුනාති යතහා බුසං අත්තනෝ පන ත්‍යාදේති කලින්ව කිතවා සටු. අනුන්ගේ වැරදි දකින එක පහසුයි, තමන්ගේ වැරදි දකින එක අපහසුයි. අනුන්ගේ වැරදි හරියට උස්තැනක ඉඳන් වී පොළල බොල්ලිමත් කරලා පෙන්වනෝ වගේ මිනිස්සු අනුන්ගේ වැරදි පෙන්වන්නයි හදන්නේ. හැබැයි තමන්ගේ වැරදි කුරුළු වැද්දෙක් අතුකොළ වලින් තමන්ගේ ශරීරයේ වහගෙන කුරුල්ලෝ මුලා කරලා අල්ලනෝ වගේ තමන්ගේ වැරදි වහගන්නවා. බුදුරජාණන් වහන්සේ මේ දේශනාව සිද්ධ කළා. ඒ දේශනාව අවසන් වෙනකොට බොහෝ දෙනා මගඵල නිවන් සුව අවබෝධ කළා. මේ මිහිරි දහම් කතාව ඔබට කියා දුන්නේ පින්වතුනි, අමාරු කාලයක දම් දෙන්න, පුළුවන් කාලෙත් දම් දෙන්න, අමාරු වෙලාවෙත් සිල්ලා ආරක්ෂා කරගන්න, පුළුවන් වෙලාවෙත් සිල්ලා ආරක්ෂා කරගන්න, දිවි පරදුවට තබා ගුණය පුරුදු කරන්න කවදාවත් බර දෙන්නේ නැහැ. අතහැරීමේ පමණින් ලැබෙනවා. එදා ඒ සිරිතුමා අතහැරිය ජීවිතයයි පින්වතුනි ලැබුණේ. මුළු ජම්බුද්වීප වාසීන්ට ජීවිත ලැබුණා. එනිසා එක් සත්පුරුෂයෙකුගේ අතහැරීමෙන් ජම්බුද්වීප වාසී ලක්ෂ ගානක පිරිසක් ජීවිත ලැබුවාය. දුර්භීක්ෂ කාලේ නිමා කරගත් මේ ජීවිතෙත් බුදුරජාණන් වහන්සේ මුණ ගැහුණා. ඒ ඉර්ධිය ලෝකයක් සුවපත් කළා. හිතන බලන්න මේ පින ලැබුණේ කුමකින්ද? දානෙන්, සීලයෙන්, ගුණ ගෞරවයෙන්. සත්පුරුෂ භාවයෙන් අපි කවදාවත් අසත්පුරුෂ වෙන්න හොඳ නැහැ. කවදාවත් තව අය විවේචනය කරන්න එපා. කිසිදාක කිසි කෙනෙකුට දෝෂ මුර තියන්න එපා. අනුන්ගේ වැරදි වලින් අපිට කමක් නැහැ. අපි අපේ හදසන්තාන පිරිසුදු කරගනිමු. එමගින් අපේ ජීවිත ජයගනිමු. නොකා නොබී හරි දම් දෙමු. ඕන හැඟීමක් යට කරගෙන සීලයට ජීවිතය පූජා කරලා ඒ බුදු සරණ, දම් සරණ, සංඝ සරණ ලබාගෙන නොකිලිටි වේති සරණේ පිහිටලා මෙලව ජය ගන්න බලමු, පරලොව ජය ගන්න සිතමු. කෙලවර ශාන්තම නිවනින් සැනසෙන්නට මේ උදාර දහම් කතාව, මේ මාර්ගෝපදේශය ඔබට පිහිටක් වේවා කියලා මම ආශිර්වාද කරනවා.